අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර 28 වෙනි වතාවටත් මේ මාසේ 20 වෙනිදා ඇසලපුර පසළොස්වක පෝය දවසේ පැරණි චාරිත්‍රානුකූලව ශ්‍රී මහබෝධි ස්ථානයේ සිට අභයගිරිය දක්වා විද සංචාරය කෙරෙනවා. විශේෂයෙන් මෙහි සිහිපත් කරන්න ඕනෑ උතුරුමැද පළාත් සභාව ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ පෙරහැර සංවිධානය වෙන්නේ. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර ඇතුව තමයි ප්‍රධාන අමාත්‍යාංශයේ එහෙම නැත්නම් සංස්කෘතික අමාත්‍යාංශයේ මේ වගකීම බාරගෙන තියෙන්නේ. මෙහිදී විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ නුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමාත්, ඒ වගේම අලුත් නුවර දේවාලයේ අපේ වස්නායක නිලමේ දම්සිරි මැතිතුමාගේත් නොමද සහයෝගය අපට පහුගිය වර්ෂවලදීත් ලැබුණා. මේ වතාවේදීත් අලියැතුන් ඇතුළු බොහෝ සම්පත් අපිට ඉතාම නොමසුරුව කාරුණික හැඟීමෙන් අපට ලබා දෙනවා. ඒ නිසා අපට මේ පෙරහැර විචිත්‍ර පෙරහැරක් බවට පත් කරගන්න පුළුවන් වුණා. ඒක මේ වෙලාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මේකේ සංවිධාන බර ආණ්ඩුකාරතුමා, ආණ්ඩුකාර ලේකම්තුමා, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කණ්ඩායමයි කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ ඒ අයටත් අපේ ආශිර්වාදය පළ කරන්න කැමති. ඒ වගේම අපි මේ මොනවා කළත් පෙරහැර නරඹන්න ජනතාව එන්නේ නැත්තම් අපේ මේ ව්‍යායාමය අසාර්ථකයි. දැනට පහුගිය අවුරුදුවල සිදුවීමුත් එක්ක මේ පෙරහැරටම සැදුණු නරඹන්නම් පිරිසක්, බැතිමතුම් පිරිසක් ඉන්නවයි කියන කාරණය පැහැදිලි වෙනවා. ඒ අයටත් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරන්න කැමතියි. ඒ වගේම මෙවරත් මේ පෙරහැර නැරඹීමෙන් ඔබේ දායකත්වය ලබා දෙන හැටියට අනුරාධපුරයේ අවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න බැතිමතුන්ට ආරාධනා කරන්න කැමතියි. ඔබේ පැමිණීමත් අපට ලොකු ශක්තියක් කියන කාරණේත්, ඒ වගේම ප්‍රාදේශීය කලායතනවලට ඒ සිසු දරු දරියන්ගේ දක්ෂතා වර්ධනය කිරීමේ තෝතැන්නක් හැටියට මේ පෙරහැර යොදාගන්න කියන එකත් මේ වෙලාවේදී මතක් කරනවා. අපි මේ දළදා වහන්සේට කරන පූජෝපහාරය කවුරුද දන්නවා? දළදා වහන්සේ පළමුවෙන් අනුරාධපුරයට තමයි වැඩම කළේ. ඒ ඇති වුණු පෙරහැර සිරිත්විරිත් තමයි රාජ්‍යය යම් යම් තැන්වලට විතැන් වීම හේතුකොට ඒ පැත්තට ගියාට මේ දළදා පෙරහැරේ ආරම්භය තියෙන්නේ, මූලික උරුමය තියෙන්නේ අනුරාධපුරයේ අපට. ඒ උරුමය යළිසිහි ගන්නමින් මේ කෙරෙන ව්‍යායාමයට ඔබේ ආධාරය උපකාරය අවශ්‍යයි. ඒ අතීත මතකය නැවත වතාවක් අපි ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ ගන්නවා. ඒ සියලු දෙනාටමත් නැවත වතාවක් ආශිර්වාද කරන ගමන් මේ පෙරහැර සාර්ථක වේවායි කියලා නැවත වතාවක් ආශිර්වාද කරනවා. තිරුවන් සරණයි. අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කරගත්ත ශ්‍රී දළදා මහා පෙරහැර මෙවර 28 වෙනි වරට පවත්වන්නේ. එම පෙරහැර අපි අටමස්ථානාධිපති පූජ්‍යපාද අපේ ආචාර්ය
අපේ පල්ලේගම හේමරත්නා බිදාන ගරුතර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි තමයි අපි මේ පෙරහැර සියලු කටයුතු සංවිධානය කරන්නේ. උන්වහන්සේගේ මඟ පෙන්වීම සහ උන්වහන්සේගේ එකඟතාවය අනුව මේ පෙරහැර අපි මෙවර ඇසළ පොහොය දවසේ 20 වෙනිදා අපි ආරම්භ කරනවා. අපි බෝමළුව විහාරස්ථාන ඉදිරිපිට ජයසිම්මා බෝධීන් වහන්සේ ඉදිරිපිට ඒ ආරම්භ කරන පෙරහැර වශයෙන්ම එදා කීර්ති මේඝවර්ණ රජතුමා ක්‍රිස්තුවර්ෂ 300 දී පටන් ගත්ත මෙම පෙරහැර දිගින් දිගටම ඇවිල්ලා නැමත කාලයක් නැතුව තිබිලා 1997 උතුරුමැද පළාත් සභාවේ අනුග්‍රහය විශේෂයෙන්ම අටමස්ථානාධිපති ගරුතර නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි ලබා දීලා තමයි මෙතෙක් පවත්වාගෙන යන්නේ. වකට හිටපු වර්ටි ප්‍රේමලාල් මහත්මතුමා තමයි මේ පෙරහැර ආරම්භ කරලා තියෙන්නේ. පළාත් සභාවේ පූර්ණ අනුග්‍රහය එදා වගේම අපි අදත් මේ මහා පුණ්‍ය කර්මයට අපි දෙනවා. විශේෂයෙන්ම මේ මිනිස් ජන සමාජය මේ රට තුළ ස්ථාපිත කරන්න අපේ එදා මිහිඳු මහ රහතන් වහන්සේගේ මේ රට පැමිණීමෙන් පස්සේ ඒ සමාජය මේ රටේ හොඳ තත්ත්වයකට පත් කරන්නට විශේෂයෙන්ම මේ අනුරාධපුරයේ තමයි කේන්ද්‍රස්ථානය මූලස්ථානය පණිවිඩය ගෙනිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දළදා පෙරහැර නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා පසුගිය කාලවල විවිධාකාර බාධක තිබ්බත් අපේ ගරුතර නායක හාමුදුරුවෝ රුවන්වැලි සෑයේ එතන පියහරාධිපති වහන්සේ හැටියට ඉන්නකොටත් අපිට මේ වගේම අවවාද අනුශාසනා දීලා අපි ඒ පෙරහැර අඛණ්ඩව පවත්වාගෙන ඒමට උන්වහන්සේගේ පූර්ණ අනුග්‍රහය අපිට ලබා දුන්නා වගේම අදත් මේ පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා අපිට ගරුතර නායක හාමුදුරුවෝ විස්තර කරපු සියලු දෙනාගේම අපිට සහයෝගය ලැබෙනවා. විශේෂයෙන් අපේ ප්‍රධාන ලේකම්තුමත් ඒ වගේම අපේ ප්‍රධාන අමාත්‍යංශ ලේකම්තුමා ඒ වගේම අපේ ආණ්ඩුකාර ලේකම්තුමා ඒ වගේම අපේ සංස්කෘතික අධ්‍යක්ෂක ඉන්දික මැතිතුමා පළාත් සභාව වෙනුවෙන් සහ සෙසු සියලුම නිලධාරීන් සහ අපට දිසාපතිතුමා ඒ වගේම පොලිසිය ඒ වගේම අනිකු සියලුම රාජ්‍ය ආයතන ගරුතර නායක හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම යටතේ මේ පෙරහැර සාර්ථක කරගෙන යාම සඳහා අපිට උදව් උපකාර කරනවා. අපි මෙවර පෙරහැර මේ පසුගිය කාලේ වගේම ඉදිරියට ගෙන යන අතර ගරුතර නායක ස්වාමිපාදයන් වහන්සේගේ අපිට අනුශාසනා පරිදි අපි එන අවුරුද්දවල මේ සඳහා විශේෂයෙන් අනුරාධපුර නගරයේ ඉන්න සෑම ව්‍යාපාරික මහත්මයෙකුගේ මත් මේ පෙරහැර වඩාත් සාර්ථකව අත්‍යාලංකාරව බෞද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරන පරිදි ඉෂ්ට කිරීමට අවශ්‍යයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කටයුත්තත් අපි කරන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ තුළ විශේෂයෙන් මේ පෙරහැර සඳහා සහයෝගය දෙන මාධ්‍ය ආයතන වලටත් අපේ ගෞරවය ප්‍රණාමය පුද කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙම මහා පෙරහැර විශේෂයෙන්ම ඒක සංස්කෘතික අංගයක් වශයෙන් නෙමේ මහා පුණ්‍ය කර්මයක් ලෙස අපිට අපේ ජන සමාජයේ හොඳ ජන සමාජයක් බවට ගෙනෙහිම සඳහා අපට පණිවිඩ දුන් මේ අග නුවරට ඒ ගෞරවය ප්‍රණාමය පුද කරන්නට මේ පෙරහැර බෞද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරවමින් කරන්නට සියලු දෙනාටම හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.